Hi everyone, මගේ නම සුරේෂ් ඔලගම. මම මැජි එන්ටර්ප්‍රයිසස් ලංකා පුද්ගලික සමාගමේ සාමාන්‍ය අධිකාරී වශයෙන් සේවය කරනවා. අපි මේ ආයතනය පටන් ගත්තේ 2016 අප්‍රේල් මාස 16. දැන් මේ අප්‍රේල් වලට අවුරුදු 7ක් වෙනවා. අපි ඇවිල්ලා කුකායි කියන සන්නාමේ හිමිකරු. ලෝක පුරා විහිදුණු අපිටම අයිති කුකායි සාපු සංකීර්ණයක් අපිට තිබෙනවා. ඒ කියන්නේ අපේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත ඒ කුකායි සන්නාමේ සාපුවක් තියෙනවා 43ක්. යුරෝපයේ 200ට අධිකව තියෙනවා, ෆ්‍රාන්සේ 150ක් තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම මේ සන්නාමය ශ්‍රී ලංකාවට පැමිණීමට හේතුව ඇවිල්ලා විශේෂයෙන්ම මේ අපේ තිබුණු ඩිමාන්ඩ් එක. ඩිමාන්ඩ් එකේ තිබුණ වැඩිවීමත් එක්ක සහ මේ සමාගම හිමිකරු ඇවිල්ලා රොබ් ප්‍රොම් කරන ඔස්ට්‍රේලියානු ජාතිකයා. ඔහු ශ්‍රී ලංකාවට තියෙන අධිශය ඇල්ම. මොකද අපේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ මේ මෙල්බන් වල. එහි ශ්‍රී ලංකිකයන් තව දෙදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ වැඩ කරන විලාසය සහ ඔවුන්ගේ ආකල්ප සහ ඔවුන්ගේ ඇටිටියුඩ්ස් ඉදන් ඔහු ශ්‍රී ලංකාව හොයාගෙන පැමිණියා. හොයාගෙන පැමිණලා මම සහ ප්‍රධානියා මන ජීවක රද්දාල්ගොඩ මහත්තයා හමුවලා අපි ලංකාව පුරාම මේ කර්මාන්ත ශාලා හොයමින් ගියා. හොයමින් යමින් ඉදි සිටියේදී මෙම කර්මාන්ත ශාලාව මීට කලින් ෆේවරිට් හංවැල්ල කියන ශාඛාව අපි මිලදී ගත්තා. මිලදී ගත්තා අවුරුදු 7කට පෙර. එතකොට අපි දැන් මේ ඉන්න භූමිය නව කර්මාන්ත ශාලාව මේ තියෙන්නේ. මේක ඉස්සර හිස්සිරමක්. ඉතින් මේ කර්මාන්ත ශාලාව සහ මීට පල්ලෙහා තියෙන කර්මාන්ත ශාලාව තමයි ඉස්සර තිබුණේ. මේක අපි අවුරුදු 2කට උඩදී තමයි අපි හදන්න පටන් ගත්තේ. ඒකට හේතුව ඇවිල්ලා අපිටත් හිතාගන්න බැරි අපිටත් බලාපොරොත්තු නොවූ වර්ධනයක් මෙම කර්මාන්ත ශාලාව සහ මේ අපේ සේවක පිරිසකින් අපිට හම්බුන නිසා. විශේෂයෙන් ශ්‍රී ලංකාවට මෙම සන්නාමය ආවෙන් පස්සේ අපේ ජාලයේ තියෙන අපේ අපේ හැඳුමල තියෙන අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන ඉල්ලුම වැඩි වුණා. ඒ හින්දා අපි තව කර්මාන්ත ශාලාවක් මෙහි පටන් ගත්තා. ඒ වගේම පසුගිය අවුරුද්දේ හම්බන්තොට තියෙන කේන් අපරල් කියන ආයතනයේ අපි බදු ලීස් කරා අවුරුදු 2කට. දැන් ඒකත් අවුරුද්දක් ඇතුළත මේ නිෂ්පාදනය කරගෙන යනවා. ඉතින් අපි පටන් ගත්තේ ඇත්තටම 2016 අපි පටන් ගද්දි අපි මාසෙකට ඇඟලුම් 4000ක් වගේ තමයි නිෂ්පාදනය කරේ. නමුත් මේ වෙනකොට අපි මාසෙකට ඇඟලුම් 150000කට වඩා නිෂ්පාදනය කරනවා ඕස්ට්‍රේලියාවට සහ ෆ්‍රාන්සෙට. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ අපේ සන්නාමේ විශේෂත්වය ඇවිල්ලා කර්මාන්ත ශාලාව, ඒ වගේම ඒ රෙදි අපි සිංහලෙම තේරෙන භාෂාවෙන් කියවුවොත් අපි රෙදි විකුණන කඩේ කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ, ඒකත් අපේ කර්මාන්ත ශාලාවත් අපේ මේ සේවක පිරිස ඔක්කොම අපේ. ඉතින් මේ වගේ මේ ආයතන ලංකාවේ මම හිතන්නේ සීමිතයි, එහෙම නැතුව ඇත්තෙත් නැහැ. සහ මේ බ්‍රෑන්ඩ් එකත් අපේ. මේ අපි නිෂ්පාදනය කරන්නේ වෙන කාගේවත් ඇඟලුම් නෙවෙයි, අපේ ඒවා පමණයි. මෙහි සහ අපේ අනිත් හම්බන්තොට ශාඛාවේ අපේ ඇඟලුම් පමණමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ඒකට අපිට ශක්තියක් වෙලා තියෙන ලෝකයේ අන්තන හැමතැනම ආර්ථිකය කඩාවැටෙන වෙලාවේ සහ ලංකාවේ උත් මේ ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවේ අපි ශක්තිමත් ඉදිරියට යනවා. දැන් ඔයගොල්ලෝ අපි දන්නවා මේ විශේෂයෙන්ම අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න මත ගොඩක්ම මේ කර්මාන්ත ශාලා අපහසුතාවයක තියෙන. නමුත් අපි තව තවත් ඉස්සරහට ඉන්වෙස්ට් කරන්න තමයි අපේ බලාපොරොත්තු සහ අපේ හිමිකාරයන්ගේ බලාපොරොත්තුව. මේ බිස්නස් එක තව ඩෙවලොප් කරන්න, තව වැඩි දියුණු කරන්න සහ මේ අපේ සේවකයන්ගේ ජීවන තත්ත්වය දැන් තියෙන පන්තමින් ඉහළ දමන අපේ ඒකායන බලාපොරොත්තු ඇවිල්ලා ඔව් ලාභයකට වඩා, මොකද කර්මාන්ත ශාලාවක් බිස්නස් එකක් කරද්දී ලාභයක් තියෙනවනේ, ඒක නිකන් ඔටොමැටික්ලි එන එකක්. නමුත් අපේ මගේ සහ මගේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියාගේ, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ඉන්න මව් සමාගමේ හැමෝගෙම අරමුණ ඇවිල්ලා දැන් අපේ ඉන්න සේවක සේවිකාවන් මේ ඉන්න මට්ටමින් දශමයක් හරි උඩට එනවා නම් ඒක තමයි අපේ බලාපොරොත්තු. ඉතින් ඒකට පහුගිය අවුරුදු 7 තුළ මම ඇතුළුව අපේ හැමගම ජීවිත ඒ ආකාරයෙන් වැඩි දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි හැමෝටම සහ අපේ ආයතනයටම වගේම අපේ සේවකයන්ට වගේම විශේෂයෙන්ම අපේ සාධාරණීය මව්බිමට දායකයක් වෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒක තමයි අපේ කෙටි ඉතිහාස ගමන. අපි ඉස්සරහටත් මේත් වඩා දියුණුවෙන් මේ අපේ රටේ ආර්ථික මට්ටම දියුණු කරගෙන සහ අපේ සේවකයන්ගේ ජීවන රටාව වැඩි කරගැනීමට තමයි අපි බලපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ කාරණයක් මතක් කරන්න ඕනි. ඒක මතක් කරේ නැත්නම් මම හිතන්නේ මම කරන අඩුපාඩුවක්.
විශේෂයෙන්ම මේ කර්මාන්ත ශාලාවල නියැලෙන අපේ සහෝදර සහෝදරයන් අපේ සහෘදයන් මේ රටට වැඩිපුරම විදේශ විනිමය ගෙනෙන පිරිසක් බව බලධාරීන් හඳුනාගෙන තියෙනවා. ඔවුන් ඒ ගැම අගය කරනවා. උදම් මනනවා සෑම වසරකම. නමුත් මේක මගේ අපේ ආයතනයේ පුද්ගලික ඉල්ලීමක් හැටියට මට කියන්න පුළුවන් අපේ සේවකයන් අපේ මිනිසුන් ගැන අපි ආයතන මට්ටමින් බලා ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඕන කෙනෙක් කරන්න ඕන එකක්. නමුත් සමාජයේ මේ මැෂින් ඔපරේටර් කියන තනතුරට වැදගත්කමක් තියෙනවද? ඔවුන්ට නිසි සමාජ සාධාරණත්වය තියෙනවද? ඔවුන්ට නිසි සමාජ පිළිගැනීමක් තියෙනවද? අන්න ඒක බලධාරීන් මේ සම්බන්ධ වුණා උදම්මනන වගේම අපේ මේ පිරිස සමාජ පිළිගැනීමට මොකද්ද කරලා තියෙන්නේ? ඉතින් මම ඉතාමත් උමනාවෙන් සහ බැහැපත්ම ඉල්ලා ඉන්න බලධාරීන්ගෙන් රජයේ හෝ වේවා කුමන ආයතනයක හෝ වේවා ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන දේ ඔවුන්ට ලැබෙනවා වගේම රටට ලැබෙනවා වගේම ඔවුන්ට අවශ්‍ය නිසි සමාජ පිළිගැනීම සහ නිසි ගෞරවය ලබා දෙන්න කියලා. මේ ඉතාමත් වැදගත් කවුරුත් මේක මම හිතන්නේ කරනවාද කියලා අපිට එච්චර පේන්නේ නැහැ සමාජයේ. මොකද හැමෝම මේ ඇඟලුම් ශ්‍රේත්‍රයේ ඉන්න සහෘදයන්ව තවමත් බලන්නේ සමාජයේ පහත් තලයක තියලා. ඉතින් අපි ඒ මට්ටමින් ගොඩ එන්න ඕනි. අපි හැමෝම කරන රැකියාව ඔවුන් උත්කරණ රැකියාව. එන් සමාජ මට්ටමේ ඔවුන්ටත් අනිත් අයට වගේම ඊක්වල් ඔපචුනිටි තියෙන්න ඕන. ඉතින් මට ඉල්ලීමක් කරනවා උදම් මනනවා වගේම විදේශ විනිමය එනවා වගේ මේ සහෘදයන්ගේ සමාජ පිළිගැනීම ආරක්ෂා කරලා දෙන්න. බොහොම ස්තුතියි.